සුභම සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ ප්‍රතිදිවි. ජීවිතයේ කියන මේ ලස්සන දේ පවත්වගෙන යන්න පුදුමාකාර වෙලක් දරන්නට වෙනවා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? මේ ජීවිතයේ කියන දේ ඔහේ ජීවත් වෙනවාද කියලා හෙවුවොත් නැහැ. ඔබට නැගිටින්න මේ මොහොතේදී පණක් තියෙන්නට ඕනේ. නිදාගන්න ආසාවක් තියෙන්නට ඕනේ. වැඩ කරන්න කැමැත්තක් තියෙන්නට ඕනේ. එහෙනස දැන් මේ ඔබේ මගේ ජීවිතය නිකන් ඇස් දෙක ඇරුණයි කියලා ජීවිතය ඇතුලේ කිසිම පැවැත්මක් නැහැ. දැන් මේක ක්‍රියාශීලී වුණොත් විතරයි මේ ජීවිතය ඇතුලේ පැවැත්මක් තියෙනවයි කියලා ඔබටත් දැනෙන්නේ, අනිත් අයටත් දැනෙන්නේ. එහෙනස ඇස් දෙක වහගෙන කෝමා ලෙවල් එකේ ඉන්න ඕනතරම් සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා ඉන්නවා. ශල්‍ය කර්මයන් වලින් පස්සේ, මොලේ මොනවාරි ප්‍රශ්නයක් ආවට පස්සේ, නැත්තම් මේ ඇක්සිඩන්ට් එකකින් පස්සේ, මේ මොහොතේදී ඒගොල්ලෝ නිකම්ම නිකන් නේ ඇඳට වෙලා ඉන්නවා. හැබැයි උස්ම ගන්නවා. නැහෙන් කැම ටිකක් යවුවොත් කාරි, නැත්තම් ලික්විඩ් එකක් යවුවොත් ඒක ශරීරයට ඇතුල් වෙනවා. හැබැයි එතනින් එහාට පණ තිබුණාට ඒගොල්ලන්ගේ ජීවිතවලින් කිසිම දෙයක් කරන්නට බෑ. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබට මට අවශ්‍ය වෙනවා. එහෙනම් මේ self talk කියන එක ඔබව පණගන්වන කතාබහක් ඔබ කියන්නට ඕනේ. ඔබව බලවත් කරන කතාබහක් ඔබ කියන්නට ඕනේ. ඔබව ජීවත් කරවන කතාබහක් ඔබ විසින් ඔබට කියන්නට ඕනේ. එහෙනස දැන් ඔබ කිව්වොත් කාර්ය මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ, මට නම් මේ පැත්තකටලා ඉන්නයි ඕනේ. දැන් ඉතින් ඇති මම මේ වැඩ කරා, දැන් මං ඇති මං හිතුවා, මං ඇති දැන් සේවය කරා. දැන් මොකද වෙන්නේ? දන්නේව නැතුව මේ මොලය මේ මොහොතේදී ඔබේ යටි මනස ඒක ඇත්තක් බවට පත් කරනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට සමහර අයට පුංචි අසනීපයක් ආවත් ඒ අසනීපය නිසා මොකද කියන්නේ, අයියෝ මට නම් දැන් කිසිම දෙයක් ඉතින් කරගන්න බැරුව යන්නයි යන්නේ කියලා කියනවා. ඒ දැන් පස්සේ ගොඩක් දේවල් කරගන්න බෑ. ඒ අසනීපේම තවත් කෙනෙකුට එනවා. හැබැයි ඒ පුද්ගලයා ඒ අසනීපයත් එක්ක අර වැඩෙත් කරලා මේ වැඩෙත් කරලා ඒගොල්ලන්ට උදව් කරලා ඔක්කොටම කරලා පුදුම විදියට ජුවලිතව ඉන්නවා. එහෙනස මේ අසනීපේද එතකොට මාව මේ හෙම්බත් කරේ කියලා හැවුවොත් කාරිය නැහැ. ඒ ප්‍රශ්නේද මාව හෙම්බත් කරේ කියලා හැවුවොත් නැහැ. ඒ ප්‍රශ්නයට මුහුණ දුන්න විදිය, ඒ රෝගයට මුහුණ දුන්න විදිය, ඒ අසරණකමට මුහුණ දුන්න විදිය තමයි රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ අපි හදාගත යුත්තේ. එහෙනසා ලෙඩ කියන දේවල් හැම කෙනාටම තියෙනවා. ප්‍රශ්න කියන දේවල් එනවා. කාලයෙන් කාලයට වෙනස් වෙනවා. මේක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඔබේ මගේ ජීවිතයට රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ වැදගත් වෙන්නේ එහෙනම් මේ ප්‍රශ්නයට මේ මොහොතේදී බය වෙන එක නෙමෙයි. ප්‍රශ්නයක් ආවොත් ඒකට මුහුණ දෙන්න අවශ්‍ය කරන්නා වූ මානසිකත්වය හදන්නට ඕනේ. දැන් මේක හදාගන්න නම් කාර්ය ඔබට ඉබේටම හැදෙන්නේ නැහෙනේ. එහෙනස ඔබ මේ මනස පුරුදු කරන්නට ඕනේ. පොඩි පොඩි ප්‍රශ්න එනවා, පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙනවා. පොඩි පොඩි ප්‍රශ්න එනවා, කරදර එනවා, ඒකට මුහුණ දෙනවා. දැන් මේකට මුහුණ දෙන්න පුරුදු කරන්නේ නැති එක තමයි මේ මොහොතේදී ගොඩක් වෙලාවට ප්‍රශ්නේ. එහෙනස අපි දරුවෝ හදනකොට, අපි වැඩිහිටියෝ හදනකොට මේ මොහොතේ ප්‍රශ්න වලින් තොර වැඩිහිටියෙක් හදන්න බෑ. ඒනිසයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ බය වෙන්න එපා. යසාය පොතේ කියනවනේ 43, බය වෙන්න එපා. Don't be worried for anything. නේ don't be scared for anything. එහෙනස ඔබ කිසිම දෙයකට බය වෙන්න එපා. නේ. හැබැයි බය වෙන්න එපා කියලා මොනවද කියන්නේ? ඔබ ජල මැදින් ගියත්, ඔබ ගිනි මැදින් ගියත් ඔබ විනාශ වෙන්නේ නැහැ. එස ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ රත්තරන්ම් මේ තාත්තේ පුතේ දුවේ ඔබ ගිනි මැදින් යන්නේ නැහැ කියලා. ඔබ ප්‍රශ්නත් එක්ක යන්නේ නැහැ, ඔබ වතුර මැදින් යන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ කියන ඔබ යන්නට යනවා. හැබැයි බය වෙන්න එපා. ඒක යනකොට මම ඔබත් එක්ක ඉන්නවයි කියන ඇදහිල්ල විශ්වාසය ඔබ ළඟ තිබුණොත් එදාට ඔබ විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා රත්තරන්ම් මේ තාත්තේ පුතේ දුවේ නේ ඉතාම පැහැදිලිවම නේ එදා දවසේදී ස්වාමීන් වහන්සේ ඔබට මට ඇරයුමක් කරනවා. මොනවාද ඇරයුම? ප්‍රශ්නේ අයිතිය මට දෙන්න. කුමක් කමුද, කුමක් බොමුද, කුමක් හඳිමුද කියලා ඔබ ලත වෙන්න එපා. ගේ කුරුල්ලන්ට වඩා ඔබ වටිනවා. ඒ නිසා මං ඔබව බලා ගන්නවාමයි. දැන් මේ පුරුන්දු අල්ල ගන්න පුතේ දුවේ අම්මේ තාත්තේ.
ස්වාමින් වහන්සේ අපි අල්ලගන්නවාමයි. ඒ නිසා ස්වාමින් වහන්සේ වෙනුවෙන් මං ජීවත් වෙනවා, ස්වාමින් වහන්සේ වෙනුවෙන් මං නැගිටිනවා, ස්වාමින් වහන්සේ වෙනුවෙන් මං වැඩ කරනවා, ස්වාමින් වහන්සේ වෙනුවෙන් මං ඝනදෙනු කරනවා, ස්වාමින් වහන්සේ වෙනුවෙන් මං ජීවලිතව ජීවත් වෙනවායි කියන බලාපොරොත්තුව සහ ප්‍රකාශනය ඔබෙන් ඉටු වුණොත් ස්වාමින් වහන්සේ ඉතුරු හැම දෙයක්ම කරනවා. එහෙනම් බය වෙන්න එපා. ස්වාමින් වහන්සේ ඔබ තුලයි, ඔබ සමගයි, අප අතරයි. ඔබව ශක්තිමත් කරලා, බලවත් කරලා, සුවපත් කරාවි. කිසිම දෙයක්